विशेषाई අපි ගෙදර ගැන කතා කරන්නේ අපි හැමෝම කැමති පවුල ගැන කතා කරන්න බැඳීම් ගැන කතා කරන්න ආදරය ගැන කතා කරන්න ඉතින් මේ වෙලාවෙන් කරන්නේ අන්න ඒ දෙයට ඉතින් අපි සාමාන්‍යයෙන් කතා කරන ගෙදර අම්මා සහ තාත්තා කියලා ගත්තම අපිට කවදාක්වත් අමතක කරන්න බැරි අපේ ජීවිතේ අපේ ඉහළම ස්ථානයේ ඉන්නේ අම්මයි තාත්තයි අම්මයි තාත්තයි නැති අඩුව කිසිම කෙනෙක්ට පුරවන්න බෑ ඒ තරම්ම ඒගොල්ලන්ගේ ආදරය අපිට වටිනවා අපිට දැනෙනවා අපිට ඕනේ अत्यावश्य मुहूर्तकदी अभी लगे इन अपे अम्मी मे पौल अम्मन एवगेम कलावगन संगीत अर्दवसेदी अभी कथाकान सूदनमी निहतमानी कनेक्ट अभी आराधना करे मेदरी ट्रेन अर्दवसेदी इतामत्म गौरव युत पीलिगन व प्रवीण गायन शिल्पी चंद्रसेन हेटियाराज महात्म्य आई भवन सुबूदासन इतिन अदोबुतुमा तनियमने मे आवे ईलग परंपरा अरगे नवे इतिमात्म गौरव युत पीलिगन सह आदरे गायन हेटियाराज इवग मेहनी हेटियाराज आई भवन सुबूदासन इतिन कहोद हरि චන්ද්‍රසේන මහත්මයා මම ඔබතුමත් එක්කද වැඩිය කතා බහ කරන්නේ නැහැ කියලා හිතුවා. කමක් නැහැ නේද? හොඳයි නේද? හැබැයි ඒ අතීතය ගැන අනිවාර්යෙන් මතක් කරන්නත් ඕනේ. ඊට කලින් මම කැමති දැනගන්න දැන් අපිට විවේකයක් හම්බුනානේ නැවතත් කොහොමද මේ අපි පවුල ගැන කතා කරොත් එහෙම කට්ටියට ලං වෙන්න හම්බුණා. කාර්යබහුලත්වයෙන් ටිකක් මිදෙන්නට සිද්ධ වුණා. ඉතින් ඒ කාලය කොහොමද? ඔව් ඇත්තරම දැන් මේ කාල සීමාව නම් පොඩි අපහසුතාවයක් වුණා. මොකද අපි නිතරම अभिदला करला पेसाकनेकदालाकना कटूना पुंच कम्मेलिकम इवागे दीवाना अब इवागेम अपीट अपे फैमिल मित्र गिना हर दिन इकट मे काल सीमा इंट अवस्था लेना सर्तना अपे परश्रम बहुम कल्पनाकार චන්ද්‍රසේන මහත්මයාවත් අපි නිතරම දකින්නවා ඒ වගේම ලිහිණිවත් දකින්න හැබැයි ගයනන වැඩි අපිට දකින්න ලැබෙන්නේ නැහැ මම හිතන්නේ කාලෙකට පස්සේ තමයි මේ සිරස ටීවී එකත් එක්ක එකතු වෙන්නේ කොහොමද වැඩි ප්‍රශ්න අහන්න එපා කො නමුත් මම අද යාගේ මත වැඩි ප්‍රශ්න අහන්නේ කොහොමද ඉතින් ගාඩ හොඳින් ඉන්නවා කොහොමද ඉදිරි කටයුතු ඉදිරි දේවල් කොහොමද සිද්ධ වෙන්නේ ඉදිරි කටයුතු කියන්නේ මගේ ප්‍රොඩක්ෂන් හවුස් එකක් තියෙනවා ඒක වැඩ කටයුතු තමයි ඒකත් එක්ක මියුසික් උත් කරගෙන යනවා දැන් ලිහිණි ගැන කතා කරොත් එහෙම ලිහිණියේ නිරන්තරයෙන් අපිට දැන් මට නම් මුණ ගැහෙන ගොඩක් වෙලාවට Facebook එකෙන් තමයි එක එක දේවල් ගැන අපි කතා බහ කරලා තියෙනවා අපි එක ඉස්කෝලේ නේද ඉතින් මේ කැමති දැනගන්න ලිහිණිකෙන් දැන් ඔබ ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලැබුණ කොහොමද මේ මේ කාලය ගත කරන්නේ දැන් මේ අධ්‍යාපනය සහ දැන් කොරෝනාත් එක්ක අපිට කාලය ගත කරන්න වෙලා තියෙන්නේ කොහොමද? ඒ කියන්නේ දැන් කොරෝනා කියලා නෑ ඔන්ලයින් ලෙක්චර්ස් ඒ දේවල් තියෙනවා තියෙන සුපුරුදු විදිහටම තියෙනවා මේ දවස්වල නම් එක්සෑම් තියෙනවා. ඒ දේවල් එක තමයි මන්නම් ඉන්නේ මන්නම් ඒ වැඩ එක්ක තමයි ඉන්නේ. හරි. චන්දසෙන මහත්මයා දැන් අපි අතීතය ගැන කතා කරමු. ඒ කාලය ගැන කතා කරන්න කරන තවත් රසවත් මතක නැවත නැවතත් ආවර්ජනය වෙනවා. මම කැමති මුලටම යන්න. දැන් පවුල ගැන කතා කරොත් එහෙම ඔබ ඔබගේ පවුලේ කිසිම කෙනෙක් මම හිතන්නේ මේ සංගීතයට ඇදියාවක් තිබ්බේ නැහැ නේ ඔබතුමා නේද මුලින්ම සංගීතයට පිවිසුනේ ඔව් ඇත්තම දැන් මට මතකයි මම පුංචි කාලේම තමයි සංගීතයට යොමු වුනේ ඒ තාත්තගේ ආවාසයෙන් අම්මගේ තාත්තගේ හැබැයි ඉතින් අපේ සහෝදර සහෝදරියොත් මේ ගීත ගායනා කරන්න කැමැත්තෙන් ආසාවෙන් ඒ දේවල් කරා. නමුත් ඒවා එයාලා වැඩික දුර අරන් ගියේ නෑ. මට තමයි මේ සංගීත උන තිබුණේ. ඉතින් මට හැම වෙලාවෙම සින්දු අහන්න ඕනේ. ඉතින් ඔය ඒ විදිහට රේඩියෝ එකේ සින්දු අහලා ඉතින් මම හැම වෙලාවෙම බැලුවේ මේ හොඳ හොඳ සින්දු අලුත් සින්දු කියලා පොඩි ජනප්‍රියත්වයක් ලැබෙනවා නම් හරි කැමැත්තක් තිබුණා මට. ඒ කියන්නේ කැපී පේන්න කැමති ඉස්සද? කැපී පේන්න නෙමෙයි. දැන් මට පුදුම ආසාවක් තියෙන සින්දු කියන්න. එතකොට මම කවුරු හරි කියනවා චන්සේන මල් පුතා ඔයා හොඳට සින්දු කියව මට හරි සතුටුයි. එහෙම එකක් තිබුණේ. ඒ සතුට ගන්න මාරි ආසයි. ඉතින් ඔය ඒ කාලේදී මොකද පොන්තිප කාලේදී තාත්තා ඔය මැඩලින් එකක් ගෙදෙට්ට ගෙනහල්ලා ඕක වාදනය කරනකොට මම පුංචිම පුංචි
ඉතින් පුදුම ආසාවක් ඇතුළේ අපේ තාත්තා හරි වීරයෙක් නේද තාත්තා සින්දු කියන්නත් පුළුවන් මේසන වැඩ කරන්නත් පුළුවන් වඩු වැඩ කරන්න පුළුවන් මගේ තාත්තා වාසුන්න හැගෙනින් ඉතින් මේවා කරන්න පුළුවන් කියලා තාත්තා සින්දුත් කියනවනේ කියලා පුදුම ආසාවක් ඇති වෙලා ඒවා අහගෙන ඉඳලා ඒ තාත්තා කියපු කියලා දුන්න දේවල් ඉතින් එයා සංගීතඥයෙක් නෙමෙයි මොන්සල කිව්වේ එයා දන්න විදිහට කනට ඇහෙන දේ ප්ලේ කරනවා කනට ඇහෙන සින්දුවක් කියනවා ඉතින් ඒ විදිහට ඉතින් මමත් ඒක ඒ ආභාසයෙන්ම ඒක පුරුදුනා ඉතින් නිකම් මම දන්නේ මට සින්දු කියන්න පුරුදු වෙලා මැඩ්ලින් ගහන්න පුළුවන් සර්පනා ගහන්න පුළුවන් ඉතින් මේව කොහොම ඉබේම හුරු වුණා හැබැයි සංගීතය කියන එක ගැන අවබෝධයක් නැහැ ඒක අර උප්පත්තියෙන් හෝ මට ඒක ලැබිලා තියෙනවා කටහඬ ඉතින් කාලයක් කොහොම ගිහිල්ලා ඊට පස්සේ නොඑක් නොඑක් තරංගාවලට ඉදිරිපත් වුණා කියන්නේ ගමේ ගොඩේ තියෙන මගුල් ගෙවල් වලට ගිහිලා සින්දු කියනවා ආරාධනා කරන්න උනේ එකක් තව දවසක් ඇඬුවත් එක්ක මේ කියන්න කියලා ගෙදර අම්මා කිව්වා තාත්තා කිව්වා මේ අපිට මගුල් ගෙදරට එන්න කියන්න තු යන්න බෑනේ ඉතින් ඒක නිසා ඒකට යන්න බෑ කියලා ඉතින් අඬලන්න නිදාගත්ත පොඩි කාලේ ඊට පස්සේ තව ප්‍රසංග තිබුණා අර ලවුඩ් ස්පීකර් දෙකක් බඳලා සර්පිනාවක් ප්ලේ කරනවා ඒ කියන්නේ ඒ කාලේ දැම්ම තිබ්බ එකම හීනේ ගායකයෙක් වෙන ගායකයෙක් ඉතින් මම රුපියල්ට සින්දු කියපු එක්කෙනෙක් ඒ කියන්නේ රුපියලක් ගෙවලා සින්දු කියපු එක. ඉතින් අපිත් කැමති ගීතයක් අහන්න දේපාන්දර. අපි ගායනා කරන්නේ කෙලස්සක කීවත් ඔබ ගැන මතකයේ මුලින්ම බොහෝ දෙනා ප්‍රිය කරන බොහෝ දෙනා ආදරය කරන දිනේෂ් ඒ වගේම මහේෂ් ඒ වගේ සම්දු සූදානම් අපිට වාදනයෙන් සහය දක්වන්න. කීවත් ඔබ ගැන මතකය අමතක කරනු කියා ඔබ ඒ කීව ලෙසේ අමතක කරමි කෙසේ ඔබ ඒ කීව ලෙසේ අමතක කරමි ඔබ ඒ
कीवले से अमतक करमी किसे किलसक कीवन ओबगन मातकय अमतक करनु किया ओबए कीवले से अमतक करमी किसे ओबए कीवले से अमतक करमी किसे අමතක කරමි කෙසේ බොහෝ දෙනා අතර බොහෝ දෙනාගේ මුවකට රැඳෙන වචන ටිකක් කිව්වොත් නිවැරදි අපි කියමු ගීතය ගැන කවුද සංගීතය කවුද මේ ගීතය 1980 දශකයේ මුල් කාලේදී මම තමයි රචනා කරේ සංගීතවත් කරේ මම ගායනාත් මගේම තමයි දැන් මෙන්න මේ සංගීතය පද රචනය ගායනය මේ ත්‍රිත්වයම එක්කිනෙක්ට කරන්න පුළුවන්ද ඔව් ඒක තමයි අපේ ඒ කියන්නේ උනන්දු अनेक हेमदेक विश्वासम मम गीत वचक नमूत मम गीत गा गीत लिया पुर्दे यम जम हेतु साधक सागन गन काल अपट गीत लियल पीरस किटीने थिंग अभी आगे ये आगे गीत इलवत अब लबन थिंग मम थिंग इनक मरा पुलवांग लिव अनेक मम मे यदा समस्या हेतन मे यौवन सम्मान जाति संविधान एक स्वनिर्माण तमु निर्माण इधरपत्न थिंग एक लघु अभियोग मम सिंधु लियल लिया धान्य नम मम हर अवंकन आदि मट पुलवांग मम सिंधु आकलू मट पुलवांग मेडल के संगीत सपेद मम सिंधु तरसा भारत तपाल सत्यकोट लिमका मे उबे गीत तरंगा सुसुख लभला गीत लभु पलवनी सत ये गीते सा मट समस्या हन मे यमुन सम्मान प्रथम वेड अवस्था लभना गीत सम्मान तुण कंबूना ंगाइन කොහොමද දැන් ආ කියන්නේ අපිට අලුතෙන් සින්දුවක් අහන්න පුළුවන් වේවිද මොකද අපි දකින්න ප්‍රොඩක්ෂන් පැත්තේ විතරයි ඒ කියන්නේ ඔව් දැන් ඒකයි ඒ පැත්තේ විතරයි දැන් දැන් තින් මමත් ශ්‍රේෂ්ඨ දෙන්න දැන් කාලේ හරි දැන් කියන්නේ ළඟදීම අපච්චි මට දැන් සින්දුවක් හදලා දැන් පණිනාමයකට මේ පුතා දැන් ඔය සින්දු කියන පුදුම කම්මැලික මතයක් මෙච්චර කාලයක් යා සින්දු කිව්වේ නෑ හැබැයි මේ මෙහෙම දෙයක් තියෙනවා ගීත ගායනා නොකර ඉන්නම නම් गीत गायना कर अपहस अब दिन पुताट वेटी सिंधु की बहुम सत्तर बड़ बास मेसन बास मम प्रार्थना की विना मम मम विना मम बेलवे मुखर मगे कदा गायक अवश्यता रेडियो के सिंधु अक्की अवस्था इक हूतात्म हिता दिन तातकर मम बेन अंकल हिता इन एकतम या हिटी नम दुताट वेटेनवा मम कुमार सिंधु की अंड पूर्वेनवा सिंधु की अनवा मंग हिता लिहिनी हर हम मगे धोनी मगे धोनी हों के दिन्ना प्रश्न लेहनी प्रश्न लेहनी हम म्यूजि करगेम या गुड कपकरा अध्यापन का मंग इक बाधाकर विलाकला पड़ी की एंती कुत्तना पड़ी दुख कुत्ते प्राक्टिस करना हम कद मैट मेक पीट लतीयन मैट हकी बत्ती मेक दीवन करना
එක්සෑම් ටික ඉවර වෙලා එහෙම කරලා කර මම ඒ හැම දෙයකටම අවසර දීලා තන. ඉතින් අප කොහොම කොහම හරි වැඩේ කරගෙන යනවා. දැන් මේ මං කියවනම වැඩිපුරම කතා කරන්නේ කැමති ගායන එක ලිහිණි එකයි. ඔව් දැන් කතා කරන්නේ මම මොකද? නෑ නෑ ඒක කිසි ප්‍රශ්නයක් නෑ. මට දැන් දැනගන්න ඕනේ දැන් ගෙදර කොහොමද? දැන් අම්මයි තාත්තයි එක ගත කරන ජීවිතය. දැන් එක එක අයට අම්මයි තාත්තයි දැනෙන විදිහ එක එක විදිහයි. මං කැමති ඔගොල්ලොන්ගේම හිතේ තියෙන මේ වචන වලින් මේ කියන්නේ කොහොමද මේ ගෙදර පසුබිම කොහොමද අම්මා තාත්තලත් එක ගත කරන ජීවිතේ? දෙන්නම ගියමු. එයාත් අපි අද කතා කරමු. අද වැඩිපුර කතා කරන්නේ ගායන හරි. නංගි කියන්නේ ගෙදර ගින් අල්ලගන්න. ගෙදර කියන්නේ ඉතින් මොන දේ තිබ්බත් අපි හතර දෙනා එකට ඉන්නේ. කොහේ හරි ගියත් කොතන ගියත් අපි හතර දෙනා එකටම තමයි යන්නේ. මම ගොඩක් වෙලාවට ඉන්නේ අප්පච්චිත් එක තමයි. මොකද අප්පච්චිත් එක මම යන හැමතැනම අප්පච්චිත් එක යන්නේ මම. එතකොට ගොඩක් ගණු දෙනවා අප්පච්චිත් එකත් ඒ වගේ අම්මත් එක්කත් වෙනවා. ඉතින් ගෙදර කට්ටියත් එක්ක මේ එකනම් තමයි මේ ඉන්නේ ඉතින්. දැන් මොකද අප්පච්චිව පහුගිය කාලේ දිගටම ගොඩක් මේ හම්බුනේ මට. මොකද මේ ෂෝ වලට යනකොටත් යන්නේ මායි අප්පච්චි. එතකොට මේ කොවිඩ් මේ ප්‍රශ්නෙත් එක්ක අප්පච්චිට සංගීත සම්දර්ශන දැන් ලංකාවේ පවතින්නේ. ඉතින් එතකොට අපි ගෙදර හතර දෙනාම එකට මේ ඉන්න මේ කාලේ මේ පාර මේ රැඳුණා. මම කෙටියෙන් ප්‍රශ්නයක් අහන්නම්. නංගි ගැන මොකක්ද කියන්නේ? ලිහිණි හෙට්ටියාච ගැන ඔයාලට දැනෙන්නේ කොහොමද? නංගි ඉතින් හොඳයි. ටිකක් කේන්ති යනවා. ටිකයි. ටිකක්. ටිකක්. එයා තමයි දැනන්නේ ඉතින් මේ එයාට කේන්ති යන එක. නංගිට මොනවද අයියා ගැන කියන්නේ? අයියන් ටීචර් තමයි. අයියා ගැන මට මම ඊයේ ඇහුවම ලොකු දෙයක් මට විස්තරයක් කිව්වා. මේ කොහොමද අයියාව දැනෙන්නේ? හරි හොඳයි හොඳයි. ඒ කියන්නේ උදව් කරන හැමදේම කරනවා. අර එක පාරටම තරහ ගන්නවා. ඒ කියන්නේ මෙයා ඉස්කෝලේ යන කාලේ එහෙම නැහැ. මෙහෙම ඒ වෙලේ මම තරහ ගත්තා. ඉස්කෝලේ යන කාලේ එහෙම නැහැ. අම්මල පේරන්ට්ස් මීටින් වලට ගියත් කිසිම කරදරයක් නැහැ. මෙයා අහිංසකයි එහෙම කියලා කියනවා. මගෙන් තමයි පොඩ්ඩක් කේස් තියෙන්නේ ඉස්කෝලේ. මම හැබැයි දැන් අසයි. දැන් අසයි කරන්නේ නැද්ද ඔතන? अहला पारे लेसी गमनी जन अनी के
යනවද සුදු මෙනිකේ හෙට්ටියාරච්චි පවුල් තියෙනවා ඒ හෙට්ටියාරච්චි පවුල් වලින් ඉහළම ස්ථානයක ඉන්න මම හිතන්නේ වැඩිම හෙට්ටියාරච්චිලා කලාශේෂ්ත්‍රයේ ඉන්න මේ පවුල වෙන්නට ඕනේ කියලා මම හිතනවා ඔව් නේ ඔව් ඔව් තුන් දෙනෙක් ඉන්නවනේ ඉතින් මේ ගයන දැන් අයියා කෙනෙක් නේ ලස්සන නංගි කෙනෙක් ඉන්නවා ඒතර කොහොමද මේ අයියා කෙනෙක් විදිහට නංගිව පරිස්සම් කරගෙන අපි දන්නවා තාත්තට පස්සේ ගොඩක් නංගිලව ආරක්ෂා කරන්නේ අයියලා බලාගෙන ඉන්න ඔබත් සමහරක් විට නංගිලා नंगी के नग्गी अय्य के नग्वेट आप ओणम अवस्थावे नंगीट हय्य अय्य के चरित नंगी मत कथा करती मनोहर वर प्रश्न हेमदेन मंगिना नंगी हरी प्रोड्यूसर के प्रोग्राम मेरे कथा करना टग्गर को अये मे प्रोग्राम मेरे कथा कर मम एंड मुकद पुलवाद नंगिता प्रोग्राम पची हरी अम्म हरी एंड बेरी मोकड़े अवस्था तिब गोडवे आड़ मम तम अन्े मे हेम मे यागे हिम करदर याकने गोडवे आड़ी अपचित तम यागे करदर दुरी ලිහිණි කියන්නේ තින් මේ දැන් ලිහිණි පුංචි කාලේ අපි හොඳින්ම දන්නවා ඊට පස්සේ දැන් ඔන්න දැන් යුනිවර්සිටි ගිහිල්ලා ඉන්නවා දැන් තව ටික දවසකින් ලස්සන මනාලියක් බවටත්පත් වෙයි දැන් තාත්තා කෙනෙක්ට අම්මා කෙනෙක්ට ඒ දවස හරිම විශේෂයි මම කියන්නේ ඔබතුමාගේ තවත් එක හිණයක් තමයි ඒ දේ ඔව් ඇත්තට ඒ ඒ ඒ අත්දැකීම ඔබ ලබන්නේ කැමති මොන විදිහටද මම කැමතියි ඒ ගැන දැනගන්න ඔය ගැන මට හරි අමාරු හිතා ගන්න අමාරු මේ මේ ප්‍රශ්න කොහොම විසඳෙන්ද කියලා දැන්ටම සින්දුවකුත් හදලා ඉවරයි. ආහා. නංගිට. ඒ කියන්නේ වෙඩින් එකට සින්දුවක් හදලා ඉවරයි. හ්ම්. ඒ කියන්නේ ඉච්චරටම ලැහස්ති පිට ඉන්නේ නේ. නෑ මට ඒ දාර කියා ගන්න බැරි වෙයි කියලා බාර දැම්ම තියාම කියන. ප්‍රැක්ටිස් කරනවා දැන් මේ නේද. එතකොට ගානක් නැන් සාමාන්‍ය දැන් බවටපත් වෙයිනේ. හ්ම්. ඒක එහෙම එහෙම ඉතල හැම කතා. ඔව්. අපිට තව කෙනෙක් ගැන කතා කරන්න ඕනේ තමයි. දැන් තුන් දෙනා මෙතන ඉන්නවනේ. ওই තුන් දෙනාම පාලනය කරන කෙනෙක් ඉන්නවා නේද? අපි අය ගැන කතා කරමු ලීනි. අය ගැන කතා කළ යුතුමයි. ඔව් මම දැන් ඉස්සෙල්ලා කතාවේදී කියන්නේ ගියේ දැන් අයියා කිව්වනේ ගොඩක් වෙලාට අප්පච්චි එක්ක ඉන්නේ කියලා. එතකොට අපි තුන් දෙනාම හැමදාම උදේ ගිහිල්ලා හවස වෙලා එන්නේ. එතකොට අපිට අර රෑ වෙලාවේ විතරයි අර ඉස්සර හතර දෙනාම ඉන්නේ. දැන් එහෙම නෑ. දැන් නම් කට්ටියකට ඉන්නවා. ඉතින් අපි ඒ යන හැම දෙයකටම අපිට තියෙන උදව් කරන්නේ අපේ හැමදේම ලෑස්ති කරන්නේ අම්මා. ප්‍රෝග්‍රෑම් එකට එන්නුනද ඊයේ ඉඳලා අම්මා තමයි ලෑස්ති තුන් දෙනාගේ මම දුන් අයින් කරලා. ඔව් අද
විසි දවසක් ෂෙඩියුල් එක කරනවා. එතකොට දැන් අදේ ඒ තියෙන හැම වැඩකටම එක එක්කෙනා ගැඳුම අයන් කරලා ඒ දේවල් ලෑස්ති කරලා මොකද මේ අපි චූටි බබා ඉන්නවනේ. බබා ගැඳුම් මැච් කරන්න සපත්තු වෝච් එක ඔක්කොම ඒ ඉඳලා ඔක්කොම කරන්න ඕනේ අම්මනේ. ඉතින් අම්මා තමයි මේ මේ ලොකු බබායි මේ චූටි බබායි දෙන්නගේ වැඩ ටික කරන්නේ අම්මා තමයි. දැන් මේ ගයන අලුතින් එන සින්දු වෙනම හංසද? හංසිද සින්දු වෙනම නෑනේ. නෑ 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 නේ. ආ ඔබේ ආරංචියක් තමයි හංසි සින්දු හංසි වෙනද? හදන්න යන සින්දු හදන්න තියෙනවා. ආහා හා හා. ඒක හංසි කෙනෙක්ටද නැත්නම් හංසි කියන නමටද කොහොමද? හිතන ගොඩක් මහන්සි. දැන් කොහොමද මේ දැන් අපි පවුල ගැන කතා කරන්නේ. ඒ අතරින් විශේෂයි මේ අයියා නංගී කියන මේ බැඳීම හරි විශේෂයිනේ. රණ්ඩු වෙනවා තරහ වෙනවා එකට ඉන්නවා. මේ හිතන්නේ අපි තමයි වැඩිකාරු වෙන්නේ. අන්තිමට අන්තිම අම්මයි මමයි තමයි වැරදි. ආහ ඒ දෙන ෂේප්. ඒ දුන්න හරි. දැන් මේ නංගි අනිවාර්යයෙන්ම අයියා ගැන හොයන බලනවානේ. මම ඒක හොඳටම දන්නවා. කොහොමද මේ අයියාගේ තියෙන ආදරය ඔයාලට දැනෙන්නේ? මෙයා ආදරේ යොනට එහෙම පෙන්වන්නේ නැහැ. හැබැයි සමහර වෙලාවට මට කියන්නේ තේරෙනවා ඔය දෙමට අසනීපයක් වුණත් බලනවා ටක් ගාලා. ඇවිල්ලා ගාන්ට වෙලා බලලා බෙහෙත් දෙනවා. අපච්චි තමයි කරන්නේ. දැන් අපච්චි හිටියේ නැත්තම් හරි නැත්තම් එහෙම මොකක් හරි අතපසු වීමක් වුණත් එහෙම ටක් ගාලා එයා තමයි ඒක බලලා උඩ තියෙනවද කියලා බලලා පැන්ඩෝල් බොන්න. අර එහෙම එහෙම කියලා ඒක හොයලා බලන දැන් කොච්චර රණ්ඩු වුණත් බැන බැන හරි එනවා මාත් එක්ක වැඩවලට. එහෙම තමයි හොඳ ළමයි ආයි තින්. පොඩක් තරහ යනවා. දැන් අවුරුදු 25ක් නේ අපි හැමෝටම අපි 25ක විතර කියලා මම හිතන ගයනටත් මේ මේ දැන් කතා කරාම මේ දැන් මේ ජීවිතේ දැන් අවුරුදු 25ක් අපිට ගත වෙන ලෙහෙසි නෑ. අපිත් එක එක විදිහ අභියෝග වලට මුහුණ දෙනවා. හිතන්නේ ඔය දෙන්නගේ ජීවිතවලත් ඒ විදිහ අභියෝගයන් වලට මුහුණ දීලා ඇති. කොහොමද ජීවිතය ගැන දැනෙන්නේ ඔය දෙන්නට? ඒ කියන්නේ අපේ ජීවිතේට මට නම් ඒ මොන නෑ ඕන අභියෝගය දැන් මොන කරි ප්‍රශ්නයක් මම නම් මුලින්ම අපි හතර දින එකට ඉඳලා කතා කරනවා. දැන් අප්පච්චි උනත් නංගි උනත් අම්මාත් ඒ අපි හතර දෙනා ඒකේ මම මුලින් කිව්වේ අපි හතර දෙනා කොහෙද යන්නේ කොතනද ඒක ගොඩ කට්ටිය දන්නවා. ඕන කෙනෙක් කියනවා. චන්දසේන අයියා තනියම අනීතින් එන්නේ නැහැ නේ කොහෙදවත් කියලා. පිරිවර යනවා නේද පස්සේ. හතර දෙනා කොහොමත් මේ ඉන්නවා කියලා. ඒක ඇයි එහෙම කියන්නේ ඉතින් අපි හතර දෙනාම එකට ඉන්නවා. ඒ කියන්නේ හැම දෙයකම ප්‍රශ්නයක් වුණත් මොනවා දේ වුණත් අපි හතර දෙනා ඒ කියන්නේ පාඩුවක් වුණත් ඒ හතර අපි හතර දෙනා ඒක විඳ දරාගෙන ඉන්නවා. ඉතින් ජීවිතේ අපිට විවිධ දේවල් වලට මුහුණ දෙන්න සිදුවන නමුත් අපි හැමෝම සතුටින් ඉන්න ඕනේ. එහෙම නේද? දැන් අපි සතුටින් ඉන්න ගායනා කරමු. Then
සතුටින් ඉන්න ගැන කතා කරන්න ඕනේ අපි විරාමයකට යන කලින් සතුටින් ඉන්න ගීතය ගායනා කරාලේ හෙනි ඒ ගීතය ගැන කියමු කවුද පද රචනය කවුද සංගීතය මේ ගීතේ පද රචනයයි සංගීතයයි දෙකම අප්පච්චිගේ ගායනය මගේ මේකට මියුසික් වීඩියෝ එකක් කරන්න ඉන්නවා අපි ලබන සතිය වගේ නේ එක අයියාගේ නේ එක අයියා කියන්නේ තනිකරම හෙට්ටි ආරච්චි පවුල ප්‍රොඩක්ෂන් එක හොඳයි දැන් මේ ලිහිනේ අපි කතා කරමු දැන් ගොඩක් කලාවට අපි අපේ ජීවිතයේ ආපස්සට හැරිලා බලද්දි සමහරක් තැන්වලදී අපිට දුක හිතෙන අවස්ථා තියෙනවා. ඉතින් සමහරක් වෙලාවට සතුටින් අවස්ථා තියෙනවා. කොහොම වුණත් මේ පවුල කියන තැනදී අපි හැමෝම මේ අපේ හිතෙන් හිත තියෙන පවුලත් එක්ක. ඉතින් කොහොමද මේ ටික කාලයකට හරි පවුලෙන් ඈත් වෙන්න උනොත් වට මොන විදියේ දෙයක් දැනේ? ඒ කියන්නේ ඒක අමාරුයි මට. මට කොහොමත් ගෙදරින් එළියේ इन अमार दवास मट मे संहट मत पाड़ करेदर तीयले आना मल एनगमान इतकोट मट गिदर मर गिदर अपे गिदर इनको हतर सदे कथा करना हेमन रुनो एम एम अम्मा हेम अरे मट इन पाली मैं पेरे चोबल की गिया मम्म गिदरा आनंद मट बेह इंडी मट अमारी विशेष अम्मा මේ අනිවාර්යයෙන්ම තමන්ගේ දරුවන්ව හරි අධ්‍යාපනයකට යොමු කරනවා. මතනේ ඔබතුමත් එහෙමයි. අපි කතා කරමු මේ පවුලේ ළමුන්ගේ මේ අධ්‍යාපනය ගැන. අනිවාර්යයෙන්ම දැන් බලාගෙන ඉන්න කට්ටියත් බලනදී දැන් ලිහිණි සින්දු කියනවා යුනිවර්සිටි ඉන්න දැන් අපි ගායන ගැන කතා කරමු ගායනත් එහෙමයි. ඉතින් මේ හැමදේම අපි පාලනය කරන්න මැනේජ් කරගන්න ඕනේ. ඒ ගැන කතා කරමු ටිකක්. ඔව් ඇත්තම දැන් ගායන පුතා ගත්තොත් එහෙම පුතා ඉගෙන ගත්තා හොඳට. අපි අපිට කැම්පස් යා ගන්න බැරි වුණා. නමුත් හොඳ උගත්කමක් තියෙනවා.
ඉතින් එයාට අපි අඩුපාඩුවක් කරගෙන ඉගෙන ගන්න හැම දෙයකටම මට වැඩිය මගේ බින්ද මංගලිකා තමයි එයා පස්සෙන් හිටියේ මොකද මම රස්සාවට යනවා ඒක දේවල් කරා එයා තමයි මෙයාගේ පස්සෙන් ක්ලාසික් යනවා හැම දෙයකටම යන්නේ යා ඒ වගේ තමයි දෝනටත් එහෙම දෝනගේ වැඩකටතු වලට ප්‍රධාන තන ගන්න යා මම උදව් කරනවා නැත්තේ නෑ ඉතින් එයා තමයි ඒ මෙයාලව බලාගෙන ඉස්කෝලේ අරන් ගිහිල්ලා අර ඒ කාලේ කලබල තිබිච්ච කාලේ හැම වෝක් ගඩනින් ගගෙන ගිහිල්ලා මෙයාලව අරන් එනවා ඒ වගේ දැන් මට කරන්න වෙලාවක් හම්බෙන්නේ නැහැ ඉතින් ඒ ඒ වගේ ලොකු දේවල් වලට ක්ලාස් එකක නුනත් ක්ලාස් එකට දාලා පැය දෙක ඉවරනකල් ඉන්නලා තමයි එන්නේ සමහර දවස්වල දැනුත් බලාගෙන ඉන්නවා ඔව් දැනුත් ඉන්නවා දැන් සමහර වෙලාවට මගෙන් පන්තියේ දැන් ළමයි අහනවා ඊගයින අම්මා තාම ඉන්නේද එතකොට මං ඕ ලෙවල්ස් වලට 11 වසරේ මේ ක්ලාස් යනවා ඉතින් මේ सहभागी අනිවාර්යයෙන්ම මොකද අපි දැන් අපි හතර දෙනා තීරණ අරගෙන අපි හතර දෙනා අතරේ එක බැඳීමක් නැත්තම් මේ ගමන යන්න බෑ අපිට. එහෙම වුණොත් නොයෙකුත් ප්‍රශ්න ඇති වෙනවා. ඒක නිසා අපි හතර දෙනාම එකට යන ගමනේදී ඒකේ සාර්ථකත්වයක් තියෙනවා මම දකින හැටියට. ඉතින් අපිට හංගන්න දෙයක් නැහැ. හැංගන තැනකුත් නැහැ. අපිට හැංගෙනවා නම් හංග ගන්න තියෙන්නේ මේ හතර දෙනාම තමයි. පවුල තමයි ශක්තිය. ශක්තිය. ඉතින් අද දවසේදී මේ තවත් වෙලාව තිබ්බනම් හොඳයි. දැනෙන්න නැතුව වෙලාවත් ගත වුණා. ඉතින් අපි අද දවසක හමු වෙමු. මොහොමත්ම ස්තුතිවන්ත වෙනවා තිදෙනාටම අද දවසට සහභාගී වුණාට. ගයනගේ අලුත්ම සින්දුවත් අපිට ළඟදීම හමු වෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. අපිට ලැබෙයි කියලා හිතනවා. ඉතින් මොහොමත්ම ස්තුති දිනේෂ් මහේෂ් ශමිදු. ඉතින් අපි සූදානම් ලස්සන ගීතයකින් සමුගෙන යන්න. आदरी दी दे देना इन्हें नेत आये मासूम
ජීවිත